හොඳයි අයිබෝන් කියලා පිළිගන්නා මේ වීඩියෝ එකටත් මේ වීඩියෝ එකෙන් අපි බලමු කොලම් 14 එක කොන්ක්‍රීට් කරන්න කලින් චෙක් කරන්න ඕන කරුණු මොනවද කියලා. මේකේ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් යටතේ අපි චෙක් කරලා බලන්න ඕනේ. පළවෙනි එක තමයි ෆෝම් වර්ක් එක, දෙවෙනි එක තමයි රේන්ෆෝස්මන්ට් එක, තුන්වෙනි එක තමයි කොන්ක්‍රීට් දාන්න කලින් චෙක් කරන්න ඕනේ අනිකුත් කාරණා ටික. හරි අපි දැන් බලමු ෆෝම් වර්ක් යටත් චෙක් කරන්න ඕනේ කරුණු මොනවද කියලා. පළවෙනි එක තමයි ෆෝම් වර්ක් එකේ සයිස් එක. ඩ්‍රොයින් එකේ තියෙන නියමිත සයිස් එකට ෆෝම් වර්ක් එක හදලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. දෙවෙනි එක තමයි ස්ටේබිලිටි. ඒ කියන්නේ අපි කොන්ක්‍රීට් දාද්දි ෆෝම් වර්ක් එක එහෙට මෙහෙට යන්න බෑ, හොඳට ටයිට් වෙන්න හිර කරලා තියෙන්න ඕනේ. හොඳයි ඊළඟ කාරණේ තමයි ෆෝම් වර්ක් ඒරියා එකේ මඩ තියෙන්න බෑ, තෙල් වගේ දේවල් තියෙන්න බෑ, වගේම ලී කුඩු වගේ දේවල් තියෙන්න වැඩි චාන්ස් එකක් තියෙනවා. ඒ වගේම පුත් නැතුව හොඳට පිසුදුව තියෙන්න ඕනේ ෆෝම් වර්ක් ඒරියා එක. ඊළඟ කාරණේ තමයි කොන්ක්‍රීට් එක දාපුවම ග්‍රවුට් එක එළියට යන්නේ නැතුව වෙන්න හොඳට සීල් වෙලා තියෙන්න ඕනේ ෆූටින් එක. හරි ඊළඟ කාරණේ තමයි ෆෝම් වර්ක් එක තියන්න කලින් අනිවාර්යෙන් කොන්ක්‍රීට් දාන ඒරියා එකේ ස්ක්‍රීට් එකක් දාලා හරි ගේට් දාහේ පොලිතින් එකක් හරි දාලා තියන්න ඕනේ. නැත්තම් ග්‍රවුට් එක අනිවාර්යෙන් පොලොට උරා ගන්නවා. එතකොට කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා. හරි ඊළඟ කාරණේ තමයි ෆූටින්ස් එකට යොදාගෙන තියෙන රේන්ෆෝස්මන්ට් චෙක් කරලා බලන එක. පළවෙනි එක තමයි ඔරියන්ටේෂන් එක. ඒ කියන්නේ දිශාව හරියට තියෙන්න ඕනේ. සාමාන්‍ය සමචතුරස්‍ර කොළම් එක නම් මේක වැදගත් වෙන්නේ නැහැ. නමුත් ශිජුකෝණාශ්‍රාකාර කොළම් එකක් තියෙන තැනකදී අනිවාර්යෙන් අපි හරියට කොළම් එක දිශාවට තියෙනවද කියලා බලන්න ඕනේ. අනිවාර්යෙන් ෆූටින් එක කොන්ක්‍රීට් කරන්න කලින් අපි බලන්න ඕනේ ඒ ෆූටින් එකෙන් යන කොළම් එකේ කම්බි අනිවාර්යෙන් කොළම් එක ඇතුලේ තියෙනවද කියලා. එහෙම තිබ්බ නැත්නම් අපිට කවරින් දානකොට හුඟක් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා කොළම් එකේ. ඒ වගේම කම්බි නමලා අපි කොළම් එකට ගන්නකොට අපි කම්බි වලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට හරියට ගන්න බැරි වෙනවා. ෆූටින් එකේ ෆෝම් වර්ක් එක වගේම කම්බි වලත් මඩ තෙල් වගේ ජාති දෙන්න බෑ. ඒ වගේම රේන්ෆෝස්මන්ට් වල මලකට තියෙනන් ඒව අනිවාර්යෙන් ඉවත් කරලා තියෙන්න ඕනේ. ඊළඟට රේන්ෆෝස්මන්ට් වල චෙක් කරන්න ඕනේ දේ තමයි ෆූටින් එකේ ඉඳන් ඉහළට කොළම් එකේ යන කම්බි 4 හරි කම්බි 6 හරි හරියට අංශ කණුවකට නැමිලා තියෙනවද කියලා. හරි ඊළඟ කාරණේ තමයි කම්බි නෙට් එකේ සෙන්ට් එකයි ෆූටින් එකේ සෙන්ට් එකයි එකිනෙක මැච් වෙන්න ඕනේ. ඒ වගේම ෆූටින් එකේ කම්බි වල ලැප් එකක් තියෙන්න බෑ, අනිවාර්යෙන් ෆුල් බාර් දාලා තියෙන්න ඕනේ. හරි ඊළඟ එක තමයි කොන්ක්‍රීට් කරන්න කලින් චෙක් කරලා බලන්න ඕන එක. පළවෙනි එක තමයි කොන්ක්‍රීට් දාන තැනට කොන්ක්‍රීට් හරියට ගෙනියන්න පුළුවන්ද කියන එක. හරි ඊළඟ කාරණේ තමයි කොන්ක්‍රීට් දාන්න අවශ්‍ය මැටීරියල් හරියට තියෙනවද කියන එක. يعني ගල් වැලි, සිමෙන්ති, වතුර, ලේබර්ස්, ආයුධ ඒ වගේ දේවල්. හරි ඒ වගේම කොන්ක්‍රීට් දාන්න අවශ්‍ය ටූල්ස් සහ මැෂිනරිස් තියෙනවද කියලා බලන්න ඕනේ. يعني වයිබ්‍රේට් එකක්, ජෙනරේටර් එකක්, මික්ස්ඩ් මැෂින් එකක් යූස් කරනවා නම් ඒ මැෂින් එක, ඒ වගේම වතුර ගන්න හරි විදිහක්, ෂවල්, ට්‍රවල් ඒ වගේ දේවල් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි සේෆ්ටි එක. මොකද සමහර වෙලාවට කොළඹ 14 එක හුඟක් පල්ලෙහැනම් තියෙන පොළොව මට්ටමේ ඉඳන් පස් කඩා වැටෙන්න වගේ තියෙන chance හුඟක් වැඩි. මේ වීඩියෝ එකේ කට්ටියට කොළඹ 14 එක කොන්ක්‍රීට් කරන්න කලින් සැලකලා බලන්න ඕන කරුණු ගැන අවබෝධයක් ඉන්න ඇති කියලා මම හිතනවා. හොඳයි මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් එක්ක රැඳ සිටින්න. ඒ වගේම වීඩියෝ එක ගැන කට්ටිය අදහස් පල්ලෙහැන් comment කරන්න, ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දෙකටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. හොඳයි ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු.